I present the report of the Committee on Public Finance on the resolution under supplementary estimate 1 of 2024, regulation under the Casino Business Regulation Act No. 17 of 2010, and report of the Independent Remuneration Committee on the Central Bank of Sri Lanka's Salary Division 24-26, which were referred to the said committee. Honorable Sir, I need to explain very briefly the Central Bank salary matter. මෙතන ගරු කතානායකතුමා මහබැංකුවේ පරිවැඩි කිරීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක විදියට මේ ගරු සභාවෙත් සාකච්ඡා වුණා එළියෙත් සාකච්ඡා වුණා ඒ පාර ජනාධිපතිවරයා කිව්වා මුදල් කාර්ක සභාවට මේ සම්බන්ධයෙන් හොයලා බලන්න කියලා පස්සේ අපි මේක හොයලා බලලා සමාවෙන්න අනිත් පැත්තට මුදල් කාර්ක සභාවෙන් ජනාධිපතිවරයාට කිව්වා කරුණාකරලා මේකට ස්වාධීන කමිටුවක් පත් කළා මේ පරිවැඩි කිරීම සම්බන්ධයෙන් අදහස් විමසන්න කියලා. එතකොට ඔහු කමිටුවක් පත් කළා දීුණා. ඒ කමිටුවට සභාපති දූර තිබුණේ දිනේෂ් විරක්කොඩි. ඒකේ සහභාගී වෙලා තිබුණා අර්ජුන හේරත්, ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, සුධර්මා කරුණාරත්න, නිහාල් ෆොන්සේකා, අනුෂ්ක විජේසිංහ, දුමින්ද හුලංගමුව සහ කේවීසී දිල්රුක්සි කියන මහත්ම මහත්මෙන් ඔවුන්ගේ වාර්තාව මුදල් කමිටුවට ඉදිරිපත් කරා. සංක්ෂිප්තයක් හැටියට ඔවුන් කියන්නේ ජනාධිපතිවරයා විසින් ඔවුන්ට දීලා තිබිච්ච විෂයපතය අතිශයින් පුළුල්. ඒ නිසා මේ වෙලාව මදි සම්පූර්ණ විශ්ලේෂණයක් කරන්න. ඒ නිසා මේ අවස්ථාවේදී අර එකඟ වෙච්ච කලෙක්ටිව් ඇග්‍රීමෙන්ට් එක සම්බන්ධයෙන් විතරයි ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න කියලා. ඊට පස්සේ ඔවුන් කියනවා මූලික වශයෙන් මහබැංකුව ඉහළ නිලධාරීන් සහ පහළ නිලධාරීන් සියලුම දෙනා එක කලෙක්ටිව් ඇග්‍රීමෙන්ට් එකකට මේ කරපු දේ වැරදි කියලා. මොකද ඉහළ නිලධාරීන්ට ඉතා විශාල පඩියක් ගෙවීම සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න කිරීම සහ සාමාන්‍ය සහ අනිත් නිලධාරීන්ට එවැනිම පරිවැඩි කිරීමක් සම්බන්ධයෙන් තමයි මේ ගැටලුව මතුවලා තියෙන්නේ කියලා. ඒ නිසා ඒක දෙකට බෙදන්න ඕනේ කියලා තියෙනවා. ටැලන්ට් ක්‍රිටිකල් මිෂන් ක්‍රිටිකල් කට්ටිය වෙනම පුද්ගලිකවම පුද්ගලයා සමග තමන්ගේ පඩිය කුමක් විය යුතුද මෙරිටොක්‍රසි එක යටතේ සාකච්ඡා කරලා විසඳ ගන්න ඕනේ කියලා කියලා තියෙනවා. ඊට පස්සේ ඔවුන් කියලා තියෙනවා මේ මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් ස්ටාෆ් සහ මේ ඔෆිස් ඇසිස්ටන්ට් ස්ටාෆ් කියන කට්ටිය සාමාන්‍ය රජයේ අනිත් මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් සහ ඔෆිස් ඇසිස්ටන්ට් කියන කාණ්ඩයට ඇතුළත් විය යුතුයි. මහබැංකුවේ වැඩ කරපු පළියට ඔවුන්ට එහෙම පරිවැඩි කිරීමක් සිද්ධ නොවිය යුතුයි කියලා ඔවුන් කියලා තියෙනවා. ඊට පස්සේ ඔවුන් කියලා තියෙනවා 2025 අවුරුද්දේ වහාම අලුතෙන් ස්ටඩි එකක් කරන්න මහබැංකුවේ පඩිය කොයි ආකාරයට ඉදිරියට ගෙනා යුතුද කියලා හියුමන් රිසෝස් මැනේජර් කෙනෙක් පත් කරන්න කියලා යනාදී නිර්දේශ ගොඩක් දීලා තියෙනවා. ඔවුන් විකල්ප පහක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ විකල්ප පහෙන් ඔවුන් එක විකල්පයක් තමයි නිර්දේශ කළා තියෙන්නේ. ඒ තමයි ඔවුන් කියනවා 2024-26 පත් කරලා එකඟ වෙච්ච කලෙක්ටිව් ඇග්‍රීමෙන්ට් එක ඒ විදිහට කරගෙන යන්න 20 අවුරුදු තුනක් නෙමෙයි අවුරුදු තුනකට පස්සේ තව අවුරුදු දෙකකොත් පඩි වැඩි කිරීමකට කිසිම විදියකට අදාළ නොවන විදියට අවුරුදු පහකට මේක ක්‍රියාත්මක කරන්න කියලා ඔවුන් නිර්දේශ කළා තියෙනවා. ඔවුන් කියලා තියෙනවා පඩි වැඩිවීම මහබැංකුව පත්තෙන් ගත්තොත් 50%ක වැඩිවීමක් තමයි සාමාන්‍ය තියෙන්නේ. ඒක කිසිම විදියකට කොස්ට් ඔෆ් ලිවිං ඇඩ්ජස්ට්මන්ට් එකක් හෝ මොකක්වත් තව අවුරුදු පහකට සිද්ධ කරන්න හැකියාවක් නැහැ කියලා තියෙනවා. හැබැයි ඔවුන් කියලා තියෙනවා 2025 කරන අර විශේෂ විශ්ලේෂණයෙන් යම් කිසි විදියකට සිග්නිෆිකන් වෙනසක් කරන්න ඕනේ කියලා හිතනවා නම් ඒ වෙනස කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා කියලා. ඊට අමතරව ඔවුන් කියලා තියෙනවා මේ අර්ථසාධක සම්බන්ධයෙන් මහබැංකුවේ අර්ථසාධක අරමුදලට සාමාන්‍ය සේවකයන්ට ලැබෙන අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභයට වඩා විශාල ප්‍රතිලාභයක් ලැබීම පිළිබඳව රටේ ලොකු ආන්දෝලනයක් ඇති වුණා. ඔවුන් කියලා තියෙනවා ඒක කිසිසේත්ම නොකළ යුතුව තිබිච්ච දෙයක් කියලා. ඔවුන් කියනවා අර්ථසාධක අරමුදලේ යම් කිසි මුදලක් අපි මේ ඉන්වෙස්ට් කරොත්
ඒකට ලැබෙන ප්‍රතිලාභය ගැරන්ටී කරන්න බැහැ කියලා. ඒක අර්ථසාධකාර මුදලේ ෆන්ඩමෙන්ටල්ස් වලට වෙනස් කියලා තියෙනවා. ඒක වහාම නිවැරදි කරන්න කියලා තියෙනවා. අවසානයේදී ඔවුන් කියනවා මේ කරපු දේ මං කියවන්නද, කමිටීස් however strong of the view that the Central Bank of Sri Lanka should have completed a formal market study and been conscious of the ongoing economic challenges prior to entering into the current collective agreement, which would have helped the Central Bank to manage the salary increases and public sentiment more effectively. කියලා එක බෝල්ඩ් අකුරෙන් තියලා තියෙනවා. ඒ කියන්නේ අත වශයෙන්ම මේ පඩි වැඩි කිරීම කරපු අවස්ථාවේදී රටේ තිබිච්ච තත්ත්වය පිළිබඳව මීට වඩා අවධානය යොමු කළ යුතුව තිබුණා කියන දේ මේ කට්ටිය කියලා තියෙනවා. ඉතින් මේ අපේ මුදල් කාරක සභාවේදී මේක සාකච්ඡා කරා. බහුතරයක් මන්ත්‍රීවරුන් මේ වාර්තාව සමග එකඟ වුණා. සුමාන්ද්‍රයන් මන්ත්‍රීතුමා මේකේ ඒ පළවෙනි විකල්පය නෙවෙයි පස්වෙනි විකල්පය කරන්න ඕනේ කියලා තිබුණා. පස්වෙනි විකල්පය කියලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේ වැඩපිළිවෙල නවත්තන්න කියලා. හැබැයි එතනදී වාර්තාවේ කියලා තියෙනවා එහෙම කරොතින් නෛතික ප්‍රශ්න මතුවෙන්න පුළුවන්, දේශීයව හා ජාත්‍යන්තරව මහ බැංකුවේ ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ නිසා වුන් කියලා තියෙනවා මේ විදිහට ගිහිල්ලා 2025 කරන සමීක්ෂණ විශ්ලේෂණයෙන් පස්සේ පියවරක් ගන්න පුළුවන් කියලා. ඒ විදිහට මම සභාපතිවරයා හැටියට ඒකෙන් වැළකී හිටියා. මොකද මේ දෙපැත්තටම රටේ ගැටලුවත් මහ බැංකුවේ ගැටලුවත් විසඳගෙන ඉස්සරහට යන්න ඕන නිසා. ඒ නිසා මේ නිර්දේශ බහුතරයෙන් සම්මත වෙලා තියෙනවා. ඒක මම ඔබතුමාට ඉදිරිපත් කරනවා. ඔබතුමා කරුණා කරලා මේක මුදල් අමාත්‍යාංශයට යවලා අවශ්‍ය වැඩ කටයුතු සඳහා මේක යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා ගරු කතානායකතුමනි. බොහොම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු කතානායකතුමනි, විපක්ෂය තමයි ඉස්සෙල්ලාම පෙන්නුවේ මේ මහා බැංකුවේ නිලධාරීන් 70%ක් පරිවර්ත කරගෙන තියනවා කියලා. ආණ්ඩුව අහක බලා හිටියා, ආණ්ඩුව අහක බලා හිටියා. එතකොට මේ වාර්තාව අනුව ඇත්ත වශයෙන් මහා බැංකු නිලධාරීන් ඉල්ලාස් වෙන්න ඕන. මොකද ඔවුන් අපි පාර්ලිමේන්තුවේ කරපු චෝදනා මේ වාර්තාවෙන් ඔප්පු වෙනවා. අනිත් එක මහා බැංකුවේ නිලධාරීන් පරිවැරි කොච්චර පරිවැරි කරගත්තත් පාර්ලිමේන්තුව අනිවැතේ තියෙන්න ඕන. ඒක සංවිධායක තුමා රීති ප්‍රශ්නයක් නෙවෙයි. ඔබතුමා රීති ප්‍රශ්නයක් තමයි පාර්ලිමේන්තුවේ මුදබලේ තියෙන්නේ. රීති ප්‍රශ්නයක් නෙවෙයි. බහේරත් මැතිතුමා පොඩ සර්, මේ මම මේ පොයින්ට් පොඩ එක රේස් කරන්නේ ස්ථාවර නියෝග 121 රාජ්‍ය මුදල් කාරක සභාවේ වපසරිය තුල ගැනෙන ඉතා වැදගත් කාරණයක්, රජයේ මුදල් යෙදවීම කියන එක. දැන් ගරු සභාපතිතුමා ඉදිරිපත් කළා, ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරලා තියෙන මේ අන්තර් රෙසලූෂන් එක නැත්තම් යෝජනාව බිලියන 8.75ක මුදලක් අර වෙනත් කාරණා කීපයකින් මාරු කිරීම සම්බන්ධව. ඒ කාරණා තියෙන්නේ අනුරාධපුර මහා විහාරයේ විශ්වවිද්‍යාලයේ පිහිටවීම ආදි වශයෙන් කරුණු. නමුත් මගේ ප්‍රශ්නය ගරු කතානායකතුමනි, මේකට සම්බන්ධ ඒකට විවාදයක් තියෙනවනේ ගරු. නෑ නෑ, නමුත් මේක ස්ටෑන්ඩින් ඕඩර් එකේ ප්‍රශ්නයක් ගරු කතානායකතුමනි. මේක නෑ නෑ, මේකට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක විවාදයක් නෑ. මේක ගරු කතානායකතුමනි 2023 අංක 6 දරන පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ පනත යටතේ මෙම කාරණේ අයවැය කාර්යාලයේ යටතේ එන්න ඕන. ඉතින් ඒක නෙමෙයි මම කියන්නේ. ඔබතුමාට තේරෙන්නේ මම කියන්නේ? ඔව්. කතානායකතුමා. ඔව්. විපක්ෂ නායකතුමා. නෑ මං හිතන්නේ අපේ චරිත හේරත් නැතිතුමා මතු කරන්නේ වැදගත් මාතෘකාවක්. මාතෘකාව වැදගත්, නමුත් විවාදයක් තියෙනවා. හැබැයි විනාඩියක්. හැබැයි හර්ෂ ඩිසිල්ව මැතිතුමා කතා කරේ මහ බැංකුව විසින්ම තමන්ගේ නිලධාරින්ගේ වැටුප් වර්ධනය කර ගැනීම සඳහා කටයුතු කිරීම ගැන. මම පැහැදිලිව අහන්න කැමතියි, දැන් අනධ්‍යන නිලධාරීන් විශ්වවිද්‍යාල පද්ධතියේ වැඩ වර්ජනයක නිරත වෙලා තියෙනවා. වැටු ප්‍රශ්නයක් පිළිබඳව නිදහස් අධ්‍යාපනය සහ මුලින්ම අකර්මණ්‍ය වෙලා විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මණ්‍ය වෙලා. ඒ වගේම අපේ අධ්‍යාපන සේවයේ 241,000 ගුරුවරු ඉන්නවා, 12,000 14,000 අතර විදුහල්පතිවරු ඉන්නවා. ඒ වගේම අනධ්‍යන ගුරු විදුහල්පති, ගුරු උපදේශක, ගුරු අධ්‍යාපනඥ, ගුරු සංවර්ධන නිලධාරී, අධ්‍යාපන පරිපාලන
මේ හැම ශේෂ්ත්‍රයක්ම බරපතල අර්බුදයකට ලක් වෙලා සංවර්ධන නිලධාරීන් 22,000ක් මේ 40,000ක ගුරුහිඟයක් තියෙන මොහොතක ඒ අය ලොකු කාර්යභාරයක් කරා. ඉතින් මේ අධ්‍යාපනයේ මේ කොටස්වලට මේ අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්නේ නැතුව කොහොමද මහ බැංකුව අත්තනෝමතික අර මේ මහ බැංකුවේ ඉන්ඩිපෙන්ඩන්ස් එක ස්වාධීනත්වය අපි ඇති කරේ දේශපාලන ඇඟිලි ගැසීම් නතර කරලා මුදල් අච්චු ගහන එක නතර කරන්න. හැබැයි ඒ ස්වාධීනත්වය උපයෝගී කරගෙන තමන් තමන්ටම පඩි වැඩි කරගන්නවා. ඉතින් මම අහන්න කැමති මේ ඔක්කොම සිද්ධ වෙනකොට ආණ්ඩු ඇයි පමෙක් වගේ හිටියේ කියලා මම අහන්න කැමතියි. හරි හරි ඒ ප්‍රශ්නේ අහන්න. ඔව්. දැන් උතරින් ඔය ප්‍රශ්නේ අපි විවාදයේ දිගන්න. පීරමන් සැමතුමා මොකද්ද කියන්නේ? ගරු කතානායකතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ කාරණය ගැන අදහස් දක්වන්න අවස්ථාව දීම ගැන. ගරු හර්ෂ මැතිතුමා ඉදිරිපත් කරපු වාර්තාවේ සඳහන් වෙන පරිදි මහ බැංකුව තමන්ගේ පඩි වැඩි කර ගැනීම නිත්‍යානුකූල නැහැ. ඒක පිළිගත හැකි ආකාරයෙන් සිදු වෙලා නැහැ. එතකොට ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවටත් වගකීමක් තියෙනවා. ආණ්ඩුවටත් වගකීමක් තියෙනවා, පාර්ලිමේන්තුවටත් වගකීමක් තියෙනවා. පාර්ලිමේන්තුවේ වගකීමේ කොටසක් ඉටු වෙලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ මහ බැංකුවේ නිලධාරීන් සම්බන්ධයෙන් ගන්න පියවර මොකක්ද? දැන් ඔය මහ බැංකුවේ දැන් ඉන්න අධිපතිවරයා ඔහු තමයි රට බංගලොත් වෙලයි කියලා අත්නෝමතිකව ප්‍රකාශයට පත් කරපු කෙනා. එතකොට ඔහු ඇතුළු මේ නිලධාරීන් සම්බන්ධයෙන් ගන්න පියවර මොකද්ද? ඒක අපිට කරුණාකර රංජි සීමලා පිටිය මුදල් රාජ්‍ය ඇමතුමා හරි කියන්න. හරි. ගොමිතුතිමන්තුමා. ඔව් දැන් ඔතනින් ඔක නතර කරලා විවාදෙට යමු අපි. විවාදෙදී ඔක්කොම ගන්න. ඔව්. ගරු කතානායකතුමා, my name was referred to. ගරු කතානායකතුමා, මෙතන විවාදයකට යන අවස්ථාවක් නැහැ. මේ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත වෙලා තියෙනවා, ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ පනත. ඒකට බහුතරයකගේ ඡන්දය ලැබිලා තියෙනවා. එතනින් ගරු විපක්ෂ නායකතුමා කියපු ආකාරයට රජය සහ මහ බැංකුව කියන මේ ෆිස්කල් ඩොමිනන්ස් ඔෆ් මන්ත්‍රි පොලිසි, ඒ කියන්නේ මුදල් අච්චු ගැසීම, අපේ රට බංකොලොත්තුනේ අපි දිගින් දිගටම කිව්ව 80%ක් උද්ධමනය ගියේ සමහර දේශපාලනඥයන් විසින් මහ බැංකුවට බල කරා සල්ලි අච්චු ගන්න කියලා. ඒක නවත්වන්න කියලා. ඒක හොඳ දෙයක්. හැබැයි දැන් මෙතන වෙලා තියෙන ගැටලුව ඇවිල්ලා මහ බැංකුවේ පඩි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට තියෙන බලය වගකීම කුමක්ද කියන එක. ඒක මට අදාළ දෙයක් නෙමෙයි. හැබැයි අපේ වාර්තාවේ අපි ඉතාමත්ම පැහැදිලිව කිව්වා මේක දෙකක්. හරි, එතකොට පාර්ලිමේන්තුව තීරණය කරන්න වෙනවා අර පනත වෙනස් කරනවා නම් ඒක වෙනස් කරලා ඒ අවශ්‍ය බලය ලබා ගන්න. නමුත් දැන් තියෙන නීතියට අනුව මහ බැංකුවට බලය තියෙනවා තමන්ගේ පඩිය පිළිබඳව තීරණයක් ගන්න. හැබැයි මෙතන තියෙන සදාචාරාත්මක ගැටලුව. මේ සදාචාරාත්මක ගැටලුව පිළිබඳව තමයි මොවුන් මේකේ කියලා තියෙන්නේ. ඉතින් අපේ විශ්ලේෂණයට අනුව මුදල්කාරක සභාවේ අපි කිව්වේ දැන් 2025 මේක නිර්දේශ කරලා තියෙනවා නැවත ස්ටඩි එකක් කරන්න කියලා. ඒ ස්ටඩි එකෙන් පස්සේ සිග්නිෆිකන්ට් වෙනසක් කරන්න ඕන නම් මේක කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපි මහ බැංකුව මේ අවස්ථාවේදී අපේ රට ගොඩ ගැනීමේ වැඩපිළිවෙලේ ක්‍රියාකාරී දායකයෙක් හැටියට වැඩ කරන නිසා අපේ මේ ගැටලුව අපි ඉතාමත්ම බුද්ධිමත්ව අවබෝධයෙන් අපි සාකච්ඡා කරලා විසඳගමු. හරි, ඉතින් ඒ නිසා ඒක තමයි මගේ සභාපති හැටියට නිර්දේශය වුණේ. අපි මේක 2025 ස්ටඩි එකකට ඉඩ දීලා තියෙන නිසා එතකන් අපි මේක මෙහෙම ගෙනහිල්ලා එතනින් පස්සේ අපි මේක ඉස්සරහට අරගෙන යමු කියන එක තමයි. හරි හරි, ඔව් ඔව්.